හොඳ ලමයා හැමෝටම සුබ දෙසක් වේවා. ෆොරෙක්ස් කරන අය අද වීඩියෝ එකට එකතු වෙන්න අද අපි කතා කරමු මයින්ඩ් එක. කියන්නේ මයින්ඩ් එක කියන දේ ට්‍රේඩින් වලදී අපිට මොනතරම් වැදගත්ද කියලා මේ කාරණේ අපි කතා කරන්නේ. අපේ ගෲප් වල හිටපු අය දන්න ඇති, ගෙවුණු සතිය තුර අපි සැලකිය යුතු රෝස්ටර් එක තමා ඉටියේ සතිය අවසන් වෙද්දී මේ කාරණාව වලට බලපාන ප්‍රධානම හේතු මොනවද, විශේෂයෙන්ම මයින්ඩ් එක කියන කාරණේ ට්‍රේඩින් කියන දේදී මොනතරම් වැදගත්ද කියන දේ අද කතා කරනවා. ඒ වගේම ගෙවුණු සතිය අපිට ඒ රොස්ට් එක වෙන්න බලපාපු හේතු, එන්ඩොක්ටිවී බැක් ටෙස්ටිං කරාට පස්සේ අපි හොයාගත්ත දේවල් ඔයාලට අද වීඩියෝකින් කියලා දෙනවා. ඒ වගේම අලුත් සතියේ මාකට් එක මොන වගේ ඇසිරීමක් දක්වයිද කියලා අද වීඩියෝ කතා කරනවා. එහෙනම් ෆොරෙක්ස් කරන අය වීඩියෝ රිසීව් කරලා වීඩියෝත් එකතු වෙන්න හැමදාම මතක් කරනවා. ට්‍රේඩින් කියලා කියන්නේ වගේ හිතවට ඇසිම යන ගුවන් හොඳ පැත්ත මුලින්ම ඉගෙන ගන්න, නොලෙජ් එක හදා ගන්න. එමුත් තවරුදු මේ අරසාර්ථක වෙන එමු නැතුනොත් ඔයාලට ඇති දෙන්නේ සංකේත කර ගන්න පුළුවන් පැත්තක් විදියට ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක පෙන්වලා දෙනවා. ඒ රිස්ක් එක මුලින්ම තේරුම් ගන්න. ෆොරෙක්ස් කරන අය වීඩියෝත් එකතු වෙන්න අද වීඩියෝ එකට යන්න කලින් අපේ චැනල් එකට අලුත් කරන්න ඔබට මාපු වෙනා මුලින්ම channel එකට එන්න ඇවිත් බලන්න. අපි ට්‍රේඩින් පිළිබඳව මේ channel එකට කතා කරන්නේ. අපි දැනට ටෙස්ට් එක ආව පස්සේ ගාවට බලා ගන්න පුළුවන්. අපි දැනට වරත් එක්ක expert option IQ option buy.com මුලින් ප්‍රේ හොටෙස් කියන කිරි ගන්න ට්‍රේඩින් විතර ෆොරෙක්ස් කියන මේ ජීවන business එක දක්වා වරත් එක්ක සිරසියක් free මේ channel එකට කතා කරලා දෙනවා. ඊට පස්සේ Binance පිළිබඳව කතා කරලා දෙනවා. වාණිවාරයෙන් මෙන්න මේ Sims කියන place එක බලන්න මේ දැන් ගේන videos වලට තේරෙන්න නම් මෙන්න මේ නොලෙජ් එක තියෙන්න ඕන. මේ සිසි පේජ් එක බලලා අනිවාර්යයෙන්ම මේ සීල් වලට මේ ට්‍රේඩින් එක ගත දෙන්න. අද අපි වට කරලා තියෙන ෆොරෙක්ස් පිළිබඳ වීඩියෝ එක ෆොරෙක්ස් ප්ලේ ලිස්ට් එක මුලින්ම මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ප්ලේ ලිස්ට් එක තියෙනවා. මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම රෙෆර් කරන්න ෆොරෙක්ස් වලට ආස දෙන්න, අලුත් කරෙන්න, ෆොරෙක්ස් වැඩ ගන්න කැමැත්තෙන් ඉල කරෙන්න. මේක බලුවට පස්සේ ඔයාලගේ සියලු ප්‍රශ්න නිරාකරණය වෙයි. මේ වීඩියෝ සෙට් එකයි SMCT කියන ගාන බලන්න ඔයාලට ගේමක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ පහලින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක තුල අපි ඔයාලට අවශ්‍ය සියලුම ලින්ක්ස් දාලා තියෙනවා. අපි දැනට ඔයාලට බ්‍රෝකර්ස්ලා මේ ට්‍රේඩින් කරන්න, ෆොරෙක්ස් කරන්න බ්‍රෝකර්ස්ලා දෙන්නේ කියලා දෙනවා. IG Market එකෙන් දෙනවා. ඊට අමතරව XM Broker දෙනවා. ඔයාලට කැමති platform එකක් මේ අතරින් තෝරගන්න පුළුවන්. මුලින්ම platform එක list වල ඉවර link එක දාලා දෙනවා අපි. ඊට අමතරව කොහොමද account එක open කරගන්නේ කියලා platform දෙකේම පිටිවල දාලා තියෙනවා. ඊට අමතරව playlist එකේ link එක දෙනවා. ඊට අමතරව ආරස්ෆිල් crypto net ලව දෙවල් අවශ්‍ය ඉන්නවා නම් මේ WhatsApp number එකක් අපි වර දීලා තියෙනවා. ඒ දී තිබෙන WhatsApp number එක කරාම නම් ඔයාලට ඒක අනුග්‍රහ කරගන්න පුළුවන්. ඔයාලා කිසිම Telegram හෝ personal message එකට order අදින් books වලින් නෑ, උරුම ටාගෙන්නේ නැතුව මෙන්න දී තිබෙන number එක විතරක් ඔයාලට message එකට ඒක වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව අපි ඔයාලට books දෙකකින් support එක දෙනවා. මෙතනින් forex group එකක් තියෙනවා. ඒක අපි ඔයාලට free signal එකක් දෙනවා. ඒ සපෝට් එකක් අරගෙන ඔයාලට ට්‍රේඩින් කරලා සක්සස් වෙන්න පුළුවන්. ඉතින් ට්‍රේඩින් කියන දෙයට ආසගෙන ඉන්නවා channel subscribe කරලා යනත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි යමු අද විදියට. ඔක මේක හොඳට බලා ගන්න. මේ තියෙන්නේ සිකුරාදා දවසේ, කියන්නේ මේ ගීම් සති ඉවර වෙච්ච දවසේ තිබ්බ සෙටප් එක මේ තියෙන්නේ. අපි මේ ටික මුලින්ම අයින් කරගමු. මේක අයින් කරගෙන අපි මුලින්ම බලමු අපිට කිවුරු සතිය මොකද උනේ කියලා. කියන්නේ ඔස්ටයක් යන්න සාමාන්‍ය මොන වගේ හේතුද බල පාන්නේ මොනතරම් ප්‍රොෆෙෂනල් රේඩ් කෙනෙක් උනත් ඔස්ටයක් වෙද්දි මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න කොහොමද කියන කාරණේ අපි අද වීඩියෝ එක කතා කරමු. මම මුලින්ම මේ ටික අයින් කරගෙන ඉන්න. හොඳයි, මම බ්‍රෝකන් ටික ඔක්කොම අයින් කරගත්ත. මේ තියෙන්නේ මෙතනින් මේ ගැප් එකක් එක්ක ඔයාලා බලන්න පුළුවන්. පටන්ගෙන තියෙන්නේ මේ සිකුරාදා දවසේ කැලෙන්ඩර් එක. හරි, මෙතන තමයි පටන් අරගෙන තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ කාරණේ අලුත් දෙයක් වාර කියලා මාකට් එක මේ තියෙන බ්‍රහස්පතින්ද දවසේ මේ ලොකු බයි එකක් ගියා. දැන් මෙහෙම BSD අයිරෝ බ්‍රේක් කරගෙන මාකට් එක එනවා. ඊට පස්සේ දැන් අපි නෝට් කරන් ඉන්නේ මේ ටිකමනේ කලින් දවසේ ස්ට්‍රක්චර් එකමනේ. හරිද, මේ ස්ට්‍රක්චර් එක මෙයා ඉන්වැලිඩ් කරනවා බොහෝ දුරට ඊළඟ දවසේ. හරි, ඊළඟ දවසේ යා ගන්නේ අලුත්ම ස්ට්‍රක්චර් එකක්. හරිද, ඒ හින්දා අන්නේ කාරණේ ඔයා නෝට් කරගන්න ඕන. දෙවෙනි දවසේ ඒ කියන්නේ බ්‍රහස්පති දවස නෝට් කරපු ස්ට්‍රක්චර් එකම ඔයා දෙවෙනි දවසේ ඇනලයිස් කරගෙන ඒකට ස්ටික් කරලා ට්‍රේඩ් කරනවා නම් අන්න එතරදී ඔයා ලොස්ට් වෙන්න පුළුවන්. වාට ස්ට්‍රක්චර් එක හරියට මැප් කරගන්න බැරිව. හරි, මොකද ස්ට්‍රක්චර් එක මෙයා දවසින් දවස චේන්ජ් කරනවා. අන්නේ කාරණේ එක කාරණයක්.
ගියවරු සතිය අපි රොස්ට එකක් යන්න බලපා. අන්නේ කාරණය මුලින් මුලට දාගන්න සාමාන්‍ය මාකට්ය දවසින් දවස යාගේ ස්ට්‍රක්චර් එක චේන්ජ් කරනවා. මෙන්න මම ඒකට පෙන්නන්න මාකට් එක සාමාන්‍යයෙන් 10න් පස්සේ වගේ මේ තියෙන්නේ දහස්පසින්ද හැන්දෑ විදි කිය නමේ වගේ වෙද්දි ඇදිච්ච ටික මේගෙන අන්තිමදි මේ හරියට මාකට් එක ආවා. මෙබර මෙයා මෙන්න මේ තමා කරන්නේ සාමාන්‍යයෙන් 10 ඉට්ටු වෙද්දි ඔන්න එඩි වෙනකම් කියන්නේ සාමාන්‍ය උදේ පාන්දර වෙනකන් ඊළඟ දවසේ බ්‍රහස්පතින්ද නයිට් එකේ ගාවුනේ අපි 9 විතර ගාන ට්‍රේඩ් කරා. 9 වෙන 10 ඉට්ටු වෙනකන් මාකට් එක හොඳට වැඩ කරනවා නිවුස් එක තියෙන. නමුත් 10න් පස්සේ 9 මාර 10 වගේ වෙද්දි මාකට් එක මෙන්න මේ වගේ කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක් කරනවා. මේක දිහාට බලා ගන්න පුළුවන් හැමදාම වගේ. මේක එයා කරනවා මේ නයිට් එක ඉවරනාට පස්සේ නයිට් එක කියන්නේ නයිට් එක ඉට් වෙද්දි මේ හින්ද මෙන්න මේක තේරුම් ගන්න ඊළඟ දවසේ එද්දි මෙන්න මේ මේ අලුතෙන් ගහන කන්ස්ට්‍රක්ෂන් ලෙවල් එක මොන පැත්තටද බ්‍රේක් කරන්නේ කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. අන්න ඒක බලන සමා ඔයා මාකට් එකට එන්ටර් වෙන්න ඕන. එහෙම නැතුව මෙතන එන්ටර් වෙන්න යන්න එපා. ක්ලියර් සිග්නල් එකක් මාකට් එක දෙන්න. රයිට් මුලින්ම මම නෝට් කරගන්නවා ලෝ එක. එහෙනම් අය එකත් නෝට් කරගන්නවා. හරිද? මේ තියෙන්නේ අපේ ලෙවල් එක දැන්. මම ලික්විඩිටි විදිහට දා ගන්නවා. මේ පැත්තෙම ලික්විඩිටි දිනවා. අපි දැන් ක්ලියර් බලාගෙන ඉන්න ඕන කලබල වෙන්න නෑ. මේ දෙපැත්තෙන් මොන පැත්තද මම ස්ට්‍රොක් බ්‍රේක් එකක් දෙන්නේ කියලා. වාට ඔන්න බලා ගන්න පුළුවන්. එහෙන් බලන් ඉඳි පහලට මෙයන් ස්ට්‍රොන්ග් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න මාකට් එක අපිට පුට් පාත් එකක් දීලා තියෙනවා. හරි. මම සෙල් වෙන්න හදන්නේ රයිට් බ්‍රේක් එක දීලා තියෙනවා. ඉගෙන සිග්නල් එක මෙන්න ලොකෝට යා බ්‍රේක් එකක් දීලා දීලා තියෙනවා. මෙහෙම බ්‍රේක් එක දුන්නට පස්සේ ඒවා බලන්න ඕනේ ළඟට. රයිට් මාකට් එක ලික්විඩ් ෂිප් කරලා තියෙන මොන පැත්තෙන්ද කියලා. නෑ. මෙන්න මෙතන. ලික්විඩිටි අරගෙන තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්. රයිට්. මෙතන ලික්විඩිටි අරගෙන මාකට් එක බ්‍රේක් කරලා තියෙන පහළ ඉන්න මේක තමයි හයි එක දෙන්නේ අපි. රයිට්. මේ බ්‍රේක් එක දෙන්න මෙයාට හේතු වෙච්ච හයි එක ලික්විඩ් ෂිප් කරලා හේතු වෙච්ච හයි එක තමයි මේ. සම්නෙම තියෙන හයි එක උන. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන ඇඩ්‍රස් සෙටප් එක ක්ලියර් එකක් එලන්න නම් රෝ එක ඔන්න ලෝ එක අපිට කන්ෆර්ම් වෙනවා. මෙන්න මේ 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 තනි දෙක ගියක් මෙතන වෙනවා. මේ ලෙගිය ලික්විඩිටි ගැලවෙද්දි රයිට් මේ මේ ලික්විඩිටි මේව ගැලවෙද්දි ලෝ එක කන්ෆර්ම් වෙනවා. මෙතන එකක් කලින් ගහලා තියෙන රෝ එකක්. මොකද මේ වික් එකෙන් මේ ලික්විඩිටි අරගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙ ඒක ගලවලා මෙයා ගිහලා තියෙනවා මේක තමා ඊළඟ හරි ලෝයි වෙන්නේ මේ. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් හොන්ඩේ එකක් ගන්න විදිය. ෆිබොනාචි টপ টু බොටම් දැන් අපේ ස්පෙෂල් ලෙවල් දීපියක් තියෙනවා 0.3 එක 5 එක සහ බොන බොකට් එක මාකට් එක ඔන්න අපිට බලා ගන්න පුළුවන්. හරියටම ලික්විඩිටි ගැලවෙන්න ඕන ඒක බලන්න අනිවාර්යෙන්ම එන්ට්‍රියක් ගැනීමදී මෙන්න මෙතනින් ලික්විඩිටි ගැලවෙනවා. ගෝල්ඩන් පොකට් එක රිවර්ස් ගෝල්ඩන් පොකට් එක ආසන්න මාකට් එක රිවර්ස් කරනවා. වාටර් ලේයර් එකක් ගලන්න පුළුවන් විකෙන කෙනෙක්ට මෙන්න මේ වෙබ් කැරල් එක ෆිනිෂ් වුණාට පස්සේ මෙතෙන්ට ටීගෙ සෙල් එකට එකට දෙක TV එක තියන්න පුළුවන්. මෙන්න මේක දැන හරි අවබෝධයක් නැති වුණාට පස්සේ කියන්නේ ස්ට්‍රක්චර් හරියට මැප් කරගන්න බැරි වුණාම තමයි හොස්ට් එක යන්නේ ප්‍රධානම දේ. ගෙමසකින් ඉන්නේ ඉස්තේ කිය අපිට තුමා මොකද බැක් ටෙස්ටිං කියන දේ තවමත් කරනවා අපි. බැක් ටෙස්ටිං අනිවාර්යෙන්ම අවශ්‍යයි. මොකද පොරික්ස් කියන දේ වලට මැරලකම් මොකද ඉගෙන ගන්න දේවල් තියෙනවා.
ඔයා මුලින්ම අනිවාර්යෙන්ම කරන්න කලින් දවසේ ස්ට්‍රක්චකින් එක්සිට්වෙන්න ඊළඟ දවසේ එද්දි අනිවාරයෙන්ම මොකද ඒ වැඩ කරන අවස්ථාවක් තියෙනවා ඒ ස්ට්‍රක්චර් එක බොහෝ දුරට මේ ස්ට්‍රක්චර් එක චේන්ජ් කරනවා ඊළඟ දවසේ. අනිත් කාරණය තමා ඔයාගේ මයින්ඩ් එක සාමාන්‍යයෙන් දැන් අපි ගුප් එක කරගෙන යනවා ගුප් එකේ සෙක්ෂන් එක දෙනවා ඊට පස්සේ අපි ට්‍රේඩ් කරනවා ඒක ලොකු ප්‍රොසෙස් එකක් යනවා මයින්ඩ් එකේ ඔය කරන අතරේ අර එක දිගට ට්‍රේඩ් දෙක තුනක් ක්ලෝස් එකක් යද්දී අපේ මයින්ඩ් එක පොඩ්ඩක් ඕවුට් වෙනවා එහෙම දෙයක් තියෙනවා මොකද මේ මොන දේ වුණත් අපිට මේක මොවි සිග්නල් දීගෙන යන්න පුළුවන් තක්කෙනෙක්ගේ සල්ලි එයා යොදවලා ඒ සිග්නල් ලින්ක් කරනවා නම් විතර අපිට වගේමක් තියෙනවා හරියට ඒක කරන්න අර හාර්මෝන ස්ටේක් යද්දී අපේ මයින්ඩ් එක ටිකක් අවුල් වෙනවා තව කෙනෙක් යටි යනවා නේද කියලා ඒ වගේ අවස්ථාවලදීත් අපිට එන්ට්‍රි ගන්න තැන හරි තැන කොතනද කියන දේ මිස් වෙනවා පැනික් වෙනවා කියලා ඔබට කියන්නේ ඒ කාරණේත් නියුන සතිය බලපෑවා ඒ ලොස්ට් එක යන්න විශේෂම දේ තමයි මේ ස්ට්‍රක්චර් එක මැප් කරගන්න හරියට බැරි වෙච්ච එක මේ කාරණේ බලපෑවා කියන්නේ දවසින් දවස මේ ස්ට්‍රක්චර් චේන්ජ් කරන එක ඉන්නේ බලපෑම උන අනිත් කාරණේ මම කියන්නම් සාමාන්‍ය අපි 5 මිනිට් එකේ ඉන්නේ අනිවාර්යෙන්ම ආ දවසේදී ආවට පස්සේ 1 hour එකට ගිහිල්ලා බලන්න 1 hour වෙන මේ ලික්විඩ් එක 1 hour එකේ ලික්විඩිටි ආසන්නයෙන් තියෙන මාකර මෙන්න තියෙනවා දැන් මාකට් එක තව උඩ ලික්විඩිටි ගන්න යන්න බුව මෙන්න තියෙනවා 15 පහ මේ සාමාන්‍ය මනට එක්සම්පල් ලැබ පෙන්න්න මගට්ටක ඉකුලි හන්ට වනාට පස්ස ඉක්ලි ගත්තර පස්සේ දවසක වගේ මේ හැරීමට බලාගන්න එයා මේ හන් කරපු ලික්විලිටි එයා රිවර්ස් එකක් කරනවා අනිවාර්යෙන්ම ඊට පස්සේ එයා යට ලික්විඩිටි ගලවනවා මේ නේද අනිගි දවසේ තුන මෙන්න මේ පින් එක ගැලෙව්වා ඊළඟේ ගොඩක් යටම තියෙන ඉම්පොසිබල් ටික මෙන්න මේ පින් එක එයා ගලවලා කෙලින්ම පක් වෙලා තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් අනිත් දේ තමයි ලොง ටයිම් එකකින් ඇදිලා හයි එක අයි කියන ලෝ එක අවදේවල් බලන මෙව්වටත් තවට ෆිබොනාචි යූස් කරලා මේ විදිහට මේ ඊගේ බලන බෝ ඊට පස්සේ ෆිබොනාචි ගෝල්ඩන් බුකට් එක අසන්නේ වන්නවා මකට රිවර්ස් වෙනවා මේ වන්නව 5 මිනිත් එක වන්නව එක අනිවාර්යෙන්ම ඔයා බලන්න වන්නව එකේ ලික්විඩිටි වලට මකට එක හොඳට රියැක්ට් කරනවා ඒදී අපි දැකලා තියෙනවා ඒ වගේම තමයි ඩේලි එක ඔය ට්‍රෙන්ඩ් තුනේ ඉන්න දවසින් දවස චාට් එක ඇනලයිස් කරා. හරි ඊට පස්සේ මම කියන්නම් අනිත් කාරණේ තමයි දැන් මේ විදිහට මාකට් එක ඇදිලා ලේයර් ලේයර් එලාගෙන පහළට එනවා යම් කිසි තැනකින් මෙයා රිවර්ස් වෙනවා මාකට් එක. මෙන්න මෙතන. right? මෙන්න ලෝ එක තියෙනවා. හරි. මෙන්න මේ විදිහට BAC ඇදිලා පහළට ඇවිල්ලා තියෙනවා. මේ BAC වෙන්න හේතු වෙච්ච හයිය තමයි මේ. හරි ඔන්න ලොකු ඩවුන් එකක් මේ හැරි ඉඳලා ඇවිල්ලා තියෙනවා මෙන්න මේ තැනින් මාකට් එක ඔබට බලන්න බෝ අපි දැන් මෙතන BOC එක දිග දෙනවා හයි ලෝඩ් දෙනවා අපි ෆිබොනාචි දාගෙන ඔන්න ඉන්නවා ලොකු දෙන්නේ මේ ෆිබොනාචි උඩන් පොට් එක මේ ලෙවල් එකට මාකට් එක ආවට පස්සේ සෙල් කරා හරි මෙතන ගියටවත් තව රිස්ක් එන්ට්‍රි ගන්න එපා මොකද මම කියන්නේ වා එන්ට්‍රි ගන්නවනම් මෙන්න මේක බලන්න හරි දවසේ හරි මාකට් එක ඩවුන් එකට ආවා මෙතෙන්ට නම් අපි ඉන්නවා ආවා ආපු ගමන් මෙතන පැන්න ගමන් එන්ට්‍රි ගන්න කියලා අපි කියන්නේ එහෙම එන්ට්‍රි ගන්න පුළුවන් හරි දැනුමක් තියෙන කෙනෙක්ට US එක දෙනවා මාකට් එක හරි ආයේ මෙතෙන්ට ඇවිල්ලා මේ හයි එක බ්‍රේක් කරන්න නැතුව මෙයා අනිවාර්යෙන් පහළට සෙල්ලෙන ඔන්න එන්ට්‍රි ගන්නේ උඩට ගියා මේක හිට කරා සෙල් වුණා ආයේ පුල් බෑක් එකක් දීලා ඒ සෙල් එකේ අයියගේ බ්‍රේක් කරන්න නැතුව
මෙතනි රෙඩ් කෑන්ඩල් එක දෙනකම් ඉඳලා තමා ඔයා ඔයාගේ ලේයර් එක මෙන්න මෙතෙන්ට එලන්න. ඉවරයි. ඕන් ටික් තුනක් දාලා එළුව. එහෙම නැතුව මෙතන එලන්න යන්න එපා. ඔයාලා බලා ගන්න පුළුවන් ඒ ස්ට්‍රක්චර් එක චේන්ජ් කරද්දි අපේ account අපේ entry gal stop loss hit එක. මෙන්න මේ දිත් අපි ට මිස් වුණා නේද? මොකද එදා අපි වෙන මේ හරි entry එකට ආවුණා. මකට් එක මෙතනම get කරේ නැහැ කියන්නේ මෙතනින් කෙලින්ම කඩාගෙන ගියා කියන්නේ අනිවාර්යයෙන්ම යා ස්ට්‍රක්චර් එක චේන්ජ් කරනවා. හොඳට බලන්න ඕන මෙතනින් ඊට පස්සේ හජි එක break කරලා මෙයා උඩට චොක් එක දීලා තියෙනවා. දුන්නා කියන්නේ කෙලින්ම යා මකට් එක මූමන්ට් එක වෙනස් කරලා මෙන්න මේ රිලේටඩ් අපි ඒක ආවුණා. ඔන්න ඔතනදී සා උදේ ඉඳලා මකට් එකට මෙන්න මේ අලුත් ස්ට්‍රක්චර් එක මොන පැත්තටද බ්‍රේක් කරන්න කියලා බලන නිසා ක්ලියර් වෙලන්න එපා. හරි. අනිත් එක තමයි මයින්ඩ් එක. මයින්ඩ් එක ක්ලියර් නැත්තම් එහෙම යවිද ඇවිද එන්ට්‍රි ගන්න යන්න එපා. ඔන්න කාරණා ටික අපිට ගෙමු සතියේ ලොස් ටික යන්න බලපෑවා. හරි රිස්ට්‍රක්චර් එක මැප් කරගන්න මයින්ඩ් එක අවුල් තියෙනවා නම් පොඩ්ඩක් ඉඳලා එන්ට්‍රි ගන්න. ඒ කාරණා ටික තමයි ගෙමු සතියේ විච් සිද්ධිය සම්බන්ධයෙන් මට මතක් කරන්න තියෙන්නේ. අපි දැන් පොඩි ඇනලිසිස් එකක් කරලා බලමු ඊළඟට මාකට් එක මොනව කරයිද කියලා. මම මුලින්ම කරන්නේ දැන් අලුත් සතියක් ලැබෙනවානේ. වීක්ලි එකට අපි පොඩ්ඩක් කියමු. වීක්ලි එකට ගිහිල්ලා අපි වීක්ලි මේ ඩොමේන් ටිකක් ටයිම් කරගමු. ඕකේ. අනිත් දේ තමයි මේ වීක්ලි ඉක්විටි එකක් අචීව් කරගන්න කියන්නේ මාකට් එක ලොකු ප්‍රියට් එකක් කරනවා විරුද්ධ පැත්තට. මට ඒක බලා ගන්න මෙතන ලික්විඩ් කැඩුවා. ලොකු අප්පැක් මෙතන ගැලෙව්වා ලොකු ඩවුන් එකක්. අනිත් එකට වීක්ලි ඉක්විටි නෝට් කරගෙන ඉන්න. වීක්ලි එකට ඇවිල්ලා මම මුලින්ම කරන්නේ වීක්ලි අපි ෆිබොනාචි දාමු. ෆිබොනාචි දාන අපි ලෙවල් ටික නෝට් කරගමු. ඔයාලට බලන්න පුළුවන් මාකට් එක මේ සිකුරාද කරලා එන කරලා තියෙනවා. මෙන්න ෆිබ් ලෙවල් ටික ගාදා ගන්න මුලින්. දාගන්න ඊට පස්සේ මේක නෝට් කරගන්න පුළුවන්. වීක්ලි ගෝල්ඩන් ෆෝට් එක වෙ තියෙනවා. ඊපස්සේ මේ ටිකත් ඔයාලා නෝට් කරගන්න පුළුවන්. ඒ රූම් 3 කියලා විදිහට නෝට් කරගෙන ලික්විඩිටි නෝට් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලා බලන්න පුළුවන් මේ උඩ ලික්විඩිටි කියලා සමහර විට මේ යන යම්මටම මාකට් එක මෙන්න මේ මේක ඉම්පෝර්ටන්ට් ලීක්ලි මෙන්න මේ ලීක්ලිටි වලටම එන්න පුළුවන් ගමක් තියෙනවා. මේක නෝට් කරගන්න. කර මේ යන ගැම්මටම ඊළඟ කරලා ටිකක් ගහලා සමහර විට මාකට් එක අලුත් අය එකක් ගහන්න පුළුවන් කියලා හිතෙනවා මට. මොකද මෙන්න මෙතන අරන් තියෙන රිකව කැනල් එක වල බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන අවධානයෙන් ඉන්න මෙහෙම වෙයි කියලා කියන්න බෑ. මාකට් එක ඉවස් වෙන්න පුළුවන් බොහෝ දුරට. මට හිතෙනවා මෙන්න මේ ලික්විඩිටි ගන්න මාකට් එක තව අපි මෙතන ඉඳලා රිකව එකත් අරගෙන 380ක 400කට ගිට්ටු වෙන්න උනත් අප වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපි ඩ්‍රෝවින් එක ඔන්න පොඩ්ඩක් දාගෙන ඉමු. මම අනුමාන කරනවා මාකට් එක මෙහෙම ගිහිල්ලා තනින් විකල්පයක් ගන්නේ මේ හරියට අරගෙන මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම කියන ඒක දාගෙන ඊට පස්සේ ඉක්මනින්ම එන්න ඩේලි එකට. ඩේලි එකට ආවට පස්සේ තවට බලාගන්න පුළුවන් ඩේලි කැනල් එක ෆිනිෂ් වෙලා තියෙන උඩ දැන් ඩෙස්ක් කැනල් එක මෙතන ඉන්න පටන් ගන්න. ෆිබුනාචි දාන්න මේකට. ඉතින් දාලා ලෙවල් ටික නෝට් කරගන්න ඕනේ. මම ඉක්මනින් මේ ටික නෝට් කරගන්නවා. ඒක දාගෙන මම ෆිබොනාචි එක අයින් කරලා දාගන්නවා. ඊට පස්සේ ඩේලි බය. ඩේලි බයස් නෝට් දාගෙන ඉන්න. ඔය ඩේලි බයගේ
පොඩි වියක්ටයක් පොඩි අඩියහක පිර ගන්න පුළුවන්. පෙළි බයහන් කරලත් නෑ ඊළඟ පත්තර දස් කරන බල. ඔකේ මෙතනදී දැන් මකට ඊළඟට මේ ලෙවල් එකෙන් හැරෙන්න පුළුවන් කියලා අපි අඩියහක් ගන්නවා මේ ලෙවල් එකෙන්. 1704 විසීමාවෙන් මකට හරි දැස්සෙන්න පුළුවන් කියලා අඩියහක් අපි තියනවා. දැන් ෆිබොනාචි ප්‍රොබ්ලම් පොකට් එකේ වුණා මකට ඊළඟට රිවර්ස් වෙන්න පුළුවන් වීක්ලි ඔකේ ලෙවල් ටික තියෙනවා. ඉවගේම මකට රිවර්ස් වෙලා යන්න පුළුවන් කියන අයිඩියා එක අපි තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයාලට ඉම්පෝර්ටන්ට් ලෙ ටයිම් ෆ්‍රේම් එකක් තවත් තියෙනවා ෆෝ අවේ. හරි ෆෝ අවේ එකෙන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පාස් වෙන දවසේ මෙතන චොක් එකක් දුන්න මකට. ඒ කියන්නේ මකට බොහෝ දුරට දැන් ලිකා යූත් පහට අරගෙන තියෙනවා. වෙන්න පුළුවන් අර කිව්ව ලෙවලකට යන්න පුළුවන්. මෙතන තියෙනවා ඕල් ටයිම් හයි එක. ඒ ලෙවල් එකක් යන්න පුළුවන්කමක් තියෙනවා. තව රිකව එකක් පහළට එන්නත් පුළුවන්. මේ ෆෝ IDM එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන ලික්විඩ් හන් කරපු ලෝ එක තියෙනවා. මෙතන ෆෝ ලෝ එක ෆෝ හයි එක මෙතන මෙතෙන්ට සිබුරාජි දැම්මට පස්සේ අර ලෙවල් වලටම තමයි සිබුරාජි දෙත්තෙන් දාන බලන්න බු දාලා මේකත් නෝට් කරගෙන මේ ගෝල්ඩ් පෝට් එක මේ හරිය තියෙනවා. මේ ඉන්ඩි ID එම් එක තියෙනවා. මේවත් අරගෙන හොඳ රිකල් එකක් අරගෙන උනත් මාකට් එක මේ ලෙවල් වලට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර පොසිබල් දෙයක් තියෙනවා. ඊට පස්සේ ආ යන්න වන් අව එකට. වන් අව එකට ගියාට පස්සේ උනට බලා ගන්න පුළුවන් වන් අව එකේ මෙතන ලෝ එක තියෙන ලෝ එක ගන්න හරියටම මේ යට ලෙග් එක ලිකුලි හන් කරපු තැන තමයි ලෝ එක වෙන්නේ. මෙතන හන් වෙලා නැහැ. ඊට පස්සේ මේ ලෝ එකටයි මේ හයි එකටයි ෆිබොනාචි දාලා ඔයාලට ඒ වෝඩම් පොකට ආසන්නෙන් ඉදා මකට රිවර්ස් වුණා. මෙතන මේ වෝඩම් පොකට යා නෝට් කරගන්න පුළුවන්. වන් අව වෝඩම් පොකට එක නෝට් කරගන්න අනිත් ටික ඉදා අචීව් කරා මකට. මේ වන් අව වෝඩම් පොකට ආසන්නෙන් තමයි රිවර්ස් වෙලා තිබ්බේ. හරි සමහර විට මේ එන යම්මට මෙයා මේ මේ ලෙවල් එකටත් ඇවිල්ලා හොඳ රිකව එකක් අරගෙන මේ වගේ කිව්වොත් මම දකිනවා ලබන සතිය තුළ කොහොම මේ ලෙවල් වලට ඇවිල්ලා හොඳ රිකව එකක් අරගෙන මාකට අපි කිව්ව මේ තැනට අපි කිව්ව මේ ඒරියා එකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්නෙදිත් අපි දකිනවා ලබන සතිය තුළ මකට් එක කරන්න පුළුවන් දේවල් දී. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ 5 මිනිට් එකට එන්න එන්ට්‍රි දැන්නේ 5 මිනිට් එකේ. මෙතන දැන් ඔයා බලන්න මකට් එක මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. ලිකුවි ටිකක් අරගෙන එයා රිවර්ස් වෙනවා. අලුත් එක බලන්න ඔයා මෙයා දැන් මෙහෙම කරයි. කෙලින්ම සමහර විට මේ ලෙවල් වලට ඇවිල්ලා මේව අරගෙන උහුම යන්න පුළුවන්. හරි ඔයා බලන්න මෙහෙම දැන් මෙයා මේ විදිහට නිකුලි මෙහෙම ගහා ඒක දැන් බලන්න බ්‍රේක් කරන දැන් ඩවුන් එකටද අප් එකද. හරි ඩවුන් එකට මෙහෙම බ්‍රේක් කරත් එහෙම ඔයා එන්ට්‍රි ගන්න මෙන්න මේ සෙටප් එකට. හරි චොක් එක දුන්නා. ඊට පස්සේ හයි එක ලෝ එක අතර ඊගලෝ එකතර දාන්න පුළුවන් වල වාසි මෙතනින් දෙන රියැක්ට් එක බල. හරි ලෙවල් එකට ආවා ඩවුන් වුණා. ලෙවල් එකට ආවා රියැක්ට් එක දුන්නා ඩවුන් පැත්තට. ඊපස් ආයක් වුණා මේ හයි එක බ්‍රේක් කරන්න නැතුව මෙයා පහලින් මෙතනින් කැන්ඩලයක් දෙනවා. නම් ආට ඔන්න ඔතනින් ෂෝට් ලෙවල් එකක් කියලාන්න පුළුවන්. ඒ ඩවුන් එකට බ්‍රේක්. හරි මේක අප් එකට ගියොත් ඔක යනෙත් ඔන්න වගේ සිනාරිය එකක් තමයි අපි දකින්නේ අලුත් සතිය ලබද්දි මාකට් එක මේ වගේ දෙයක් කරයි කියලා හිතනවා. ඔයා ප්‍රැක්ටිකලි බලන්න මේ ග්‍රෝවින් ටිකක් දාගෙන ගෙවන සතිය අපේ ප්‍රොස්පෙක්ට් වැඩි වෙන හේතුව තමයි මුලින්ම මම ඔයාලට පෙන්වලා තියෙන්නේ. ඒ මොකදේ පාන්දර ඇවිල්ලා බලන්න ස්ට්‍රක්චර් එක යා චේන්ජ් කරනවා බොහෝ දුර දවසින් දවසේ. ඊට පස්සේ මයින්ඩ් එක ක්ලියර් තියෙනවා නම් විතරක් ට්‍රේඩ් කරන්න. අනිත් දේ තමයි මේ දෙන චොක් එක ට්‍රෙන්ඩ් එක චේන්ජ් කරද්දී දෙන චොක් එක දෙන විදිහ කියන්නේ
අවධානය පුර. මම හිතනවා අද වීඩියෝ ටිකක් ඩික් වුණා. ඩික් වුණත් ඔයාලට වැදගත් දෙයක් ලැබෙන්නේ නැති අපි දවසින් දවස හොයාගන්න දේවල් අපි ෆේල් වෙලා අපේ මන නැති කරගෙන හරි හොයාගන්න දේවල් ඔයාලට දිවි පිටින් මේ විදියට ඊට දෙනවා ඉදිරියේදීත් අපි අලුත් දෙයක් ගන්න. වීඩියෝ කියන අදහස ඔයා පහලින් කමෙන්ට් කරන්න. ඉමීට අපි හොස්ටෙච් එව්වා රිකව කරනවා අනිවාර්යෙන් මේ දිනත් රිකව කරමු. හැමෝම වෙන පරිස්සමින් ට්‍රේඩ් කරන්න. ට්‍රේඩින් කියන දේ රිස්ක් එක තේරුම් කරගෙන දැනුම හදාගෙන ට්‍රේඩ් කරන්න. හැමෝටම සුභතන දාමුදි උනන්දු වෙන උත්සාහයෙන් දිනු වෙන කොට යනවා හැම කෙනෙක් ඉල්ලේ කියලා මේ නිපරිම සබෑ වෙනකල් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ජය වේවා.